ආයුබෝවන් දයාබර සිසු දරු දැරියනි අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට ලහිලහියේ සූදානම් වන ඔබ වෙනුවෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකය සංවිධානය කරන විශේෂයෙන්ම මේ දේශන සහ ප්‍රශ්නෝත්තර සාකච්ඡා මාලාවේ තවත් කොටසකට අප දැන් සම්බන්ධ වී සිටිනවා විශේෂයෙන්ම බෞද්ධ ශිෂ්ටාචාරය विषय अटते मीट पेरत मम ओब समग साकच्छा वक्टेकतूना विशेषेन्म प्रश्नपत्रे प्रश्न हनुना गनीम प्रश्न तेरुं गनीम पिलिबंद कारणा कथा करान्नट इतिन अतटम मे अप विशेषेन्म हिदित साकच्छा कले ओबे प्रश्नपत्रेट अदाल विशेषेन्म 45 देवन पात्रे එහෙම නැත්නම් බෞද්ධ ශිෂ්ටාචාරය දෙවන පත්‍රයට අදාළ ප්‍රශ්න තේරුම් ගැනීම පිළිබඳව. ඉතින් දැන් ඔබට මම නැවතත් ඒ අපි කලින් කතා කරපු කාරණාව වලට අදාළ කොටසක් පෙන්නනවා. විශේෂයෙන්ම මේ දෙවන පත්‍රයේ ප්‍රශ්න තේරුම් ගැනීමේදී ඔබ සැලකිලිම් කිලිමත් විය යුතු කාරණා ගැන තවදුරටත් අවධානය යොමු කරන්නටයි අපි අද නැවතත් සූදානම් වෙන්නේ. මේ ප්‍රශ්න වලදී අපි මම සඳහන් කළා ඔබ ප්‍රශ්නයේ තේරුම අරගෙන කාලය කළමනාකරණය කරගන්නට ඕනේ පිළිතුරු ගොනු කරන්නට සහ ඔබ ලබාගත් දැනුම ඔබේ ආකල්ප හෙළි කරන්නට විශේෂයෙන්ම දරුවනේ දැන් අප කතා කරන්නට යන්නේ අපි ව්‍යුහගත ප්‍රශ්නයක් පිළිබඳව කලින් කතා කළා දැන් අප කතා කරන්නට යන්නේ මෙන්න මේ විදියට ඔබට පේන තවත් විශේෂයෙන්ම 2020 වර්ෂයේ දෙවන පත්‍රයේ देवने कोटसेन प्रश्न पिलिबंद विशेषम मम एक प्रश्नयक मे विदियट तोरगत्ता उबट मेवनी प्रश्न वलट पिलुतुरु गोनु करगनीमेदी कोहोमद मे प्रश्नय तेरुम गन्न कियन कारणे पहदिली करन्न इतिन अपि मम कलिनुत उबट संधान कला वगे विशेषयेन्म दरुवने मे देवन पात्रे देवन कोटस ඔබ දන්නවා ඔබ දැනටමත් විභාග ප්‍රශ්න පත්‍රය පිළිබඳව දැනු අවබෝධයකින් යුක්තයි දෙවන කොටසේ ඔබට ලැබෙන්නේ රචනා මාදලි ප්‍රශ්න වලට පිළිතුරු සකස් කිරීමට. ඒ රචනා මාදලි ප්‍රශ්න වලදී විශේෂයෙන්ම මෙන්න මේ නිල් පැහැෙන් දක්වලා තියෙන ආකාරයේ විවරණයක් සපයන්න, පෙන්වා දෙන්න, පරීක්ෂා කරන්න, සනාථ කරන්න, ඇගීමට ලක් කරන්න, ඒ වගේම විස්තර කරන්න, විග්‍රහ කරන්න, විමසන්න මෙන්න මේ වගේ ප්‍රශ්න ස්වරූපයෙන් තමයි ඔබට පිළිතුරු ඔබෙන් පිළිතුරු අපේක්ෂා කරන්නේ. ඉතින් අන්න එහෙම ඔය දෙවන පත්‍රයේ විශේෂයෙන්ම 2020 පසුගිය විභාගයේදී දෙවන පත්‍රයේ දෙවෙනි කොටසේ 8 වෙනි ප්‍රශ්නය අවසාන ප්‍රශ්නය මම තෝරගත්තා ඔබට පැහැදිලි කරන්නට කොහොමද මෙන්න මේ වගේ ප්‍රශ්නයක් කට ඔබ පිළිතුරු ගොනු කළ යුත්තේ කියලා. සැබවින්ම මේ විදියට මම මේ උදාහරණය ගන්නේ දරුවනේ අපි අර විභාග ප්‍රශ්න පත්‍ර සහ විශේෂයෙන්ම ඔබ ලියන උත්තර පත්‍ර අධීක්ෂණය කරද්දී සමීක්ෂණ පරීක්ෂණ කරද්දී විශේෂයෙන් පරීක්ෂා කරද්දී අපි දකින සිසුන් කරන ගොඩක් අනවබෝධය නිසා හෝ මේ පිළිබඳ පුහුණුවක් නොමැති වීම නිසා හෝ කාලය කලමනාකරණය කර නොගැනීම නිසා හෝ ඔබ කරන සාවාද්‍ය දේවල් වලක්වීම විශේෂ වැලැක්වීම පිණිසම තමයි මෙවැනි ප්‍රශ්න සාකච්ඡා කිරීමට උත්සාහ කරන්නේ. ඉතින් එනිසා මං හිතනවා ඔබට ගොඩක් වැදගත් වෙයි කියලා මේ සාකච්ඡාවත්. දැන් මේ ප්‍රශ්නය දරුවනේ ඔබට ඉතාම පැහැදිලි කොටස් දෙකකින් යුක්තයි. 8 වෙනි ප්‍රශ්නය මේවා රචනා මාදිලි ප්‍රශ්න. එතකොට දෙවෙනි කොටසේ ලැබෙන්නේ ඔබට දෙවන පත්‍රයේ දෙවෙනි කොටසේ ලැබෙන්නේ රචනා මාදිලි ප්‍රශ්න. අපි පළමු කොටස පිළිබඳව කතා කළා ව්‍යුහගත ප්‍රශ්නයි අපිට ලැබුණේ. එතකොට එක ප්‍රශ්නයක කොටස් පහක් තිබුණා. ඉතින් අපි විනාඩි 36ක් වගේ සමනේ දල වශයෙන් ගත්තොත් ඉතින් පැය අපිට ලැබෙන පැය තුන ප්‍රශ්න පහකට අපි උත්තර සපයන්නට ඕනේ. එතකොට අපි කිව්ව එක ප්‍රශ්නයකට කාලය සකස් කරගන්නට ඕනේ. මේ ප්‍රශ්නේ අහලා තියෙන ආකාරයට සහ ලකුණු ලබා දෙන විදිහට. දැන් ඔබට ලකුණත් ප්‍රශ්න පත්‍රයේ මේ ලකුණත් සඳහන් කරලා තියෙනවා. නම් කරන්න කිව්වොත් ලකුණු දෙකයි. ඒ වගේ අපි කලින් සාකච්ඡා කළා. එතකොට මෙන්න මේ ප්‍රශ්නේදීත් ඔබට ඉතාම පැහැදිලිව පේනවා දරුවනේ පැරණි ලක්දිව රාෂ්ට්‍ර පාලනයේ විශේෂ බුදු සමය බලපෑ ආයුරු උදාහරණ මගින් පැහැදිලි කරන්න. ලකුණු කීයක් ලැබෙනවද? ලකුණු 10ක් ලැබෙනවා. එතකොට උදාහරණ මගින් පැහැදිලි කරන්න.
ප්‍රශ්නේ තියෙන්නේ පැහැදිලි කරන්න. අපි කලින් අර සාකච්ඡා කළා වගේ කොටසට නැවත ගියොත් දැන් ඔබට පේනවනේ ප්‍රශ්නයක් තේරුම් ගනින්දි මෙන්න මේ නිල් පැහැෙන් දක්වලා තියෙන ආකාරයේ ප්‍රශ්නේ කොටසක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ප්‍රශ්නයක් තමයි ලැබිලා තියෙන්නේ. දැන් මේ විවරණයක් සපයන්න, පෙන්වා දෙන්න, පරීක්ෂා කරන්න ඒ වගේ මම කිව්වා මේ වගේ ලැබුණොත් ඔබට විස්තර දක්වන්නට සිද්ධ වෙනවා. විග්‍රහ කරන්නට සිද්ධ වෙනවා. පැහැදිලි කරන්නට සිද්ධ වෙනවා කරුණු දක්වමින් දීර්ඝ වශයෙන්. ඒ අනුව ඔබට ලැබෙන්නේ දරුවනේ මෙන්න මේ ප්‍රශ්නයට ලකුණු 10යි 8 වෙනි ප්‍රශ්නේ කොටස් 2යි. මම සඳහන් කළා විනාඩි 36ක් වගේ වෙලාවක් ඇතුළත ඔබ මේ ප්‍රශ්නයට පිළිතුරු ගොනු කරන්නට ඕනේ. ඒකිනුත් දරුවනේ ලකුණු 10 ප්‍රශ්න දෙකක් ඔබට ලැබිලා තියෙනවා. ලකුණු 10. එතකොට එක ප්‍රශ්නයකට ක පිළිතුරක් සඳහා අර අපි ගත විනාඩි 36න් භාගයක් අපට යොදා ගන්නට සිද්ධ වෙනවා. දැන් ඔබ නිරන්තරයෙන් මේ පුහුණුව ඇතුව විභාගයට මුහුණ දෙන්නට ගියොත් තාම හොඳින් ඔබට පිළිතුරු ගොනු කරන්නට පුළුවන්. ඔබ දැනුම සහ කල්පවලින් යුක්ත නම් ඒ විෂය නිර්දේශය පිළිබඳව තාම හොඳින් ඔබේ මතක ශක්තිය මෙහෙවල ඔබට පුළුවන් මතක ශක්තියත් එක්ක හොඳ පිළිතුරක් ගොනු කර ගන්නට. එතකොට මේ ලකුණු 10 ඒවා දෙකක් ලැබෙන ප්‍රශ්නයේදී ප්‍රශ්න දෙකක් ඔබට ලැබෙනවා එක ප්‍රශ්නයක් ලෙස. එතකොට මේ ප්‍රශ්න දෙකේ කොටස් දෙකක් තියෙනවා. දෙපැත්තකට යන කරුණු දැක්වීමක් තියෙනවා. පළමු ප්‍රශ්නයටම දෙවන ප්‍රශ්නය සම්බන්ධ නැහැ. මතක තබා ගන්න. එතකොට දෙපැත්ත විශේෂේෂ්ඨ දෙකකට යන ප්‍රශ්න දෙකක් ලකුණු 10 10 බැගින් ලකුණු 20ක් ලැබෙනවා. සහ ඔබ විනාඩි 36ක් වගේ කාලයක් තුල දරුවනේ පිළිතුර ගොනු කරන්නට ඕනේ. පිළිතුර ඉදිරිපත් කරන්නට ඕනේ. එතකොට මතක තබා ගන්න මේ වගේ ප්‍රශ්නවලදී මම ඇත්තටම මෙතන මේ පැහැදිලි කරන්න කියන කාරණය සහ විස්තර කරන්න වගේ වචන පමණයි highlight කරලා තියෙන්නේ නිල් පැහැයෙන්. ඔබට පේනවා ඇති නිල් පැහැටි අකුරු වලින් දක්වලා තියෙනවා. මම මේ ප්‍රශ්නයේ කොටස් ගැන අවධානය යොමු කරෙව්වේ නැහැ. මොකද මට අවශ්‍ය වුණේ මෙන්න මේ ප්‍රශ්නය කොහොමද ප්‍රශ්නයට අදාළ පිළිතුරක් ගොනු කරගනිද්දී මේ ප්‍රශ්නය හොඳින් තේරුම් ගැනීමට මෙන්න මේ ප්‍රශ්නය අහන කොටස කොහොමද අවබෝධ කරගන්නේ කියන එක තමයි වැඩිපුර කියලා දෙන්න. නමුත් අපිට පුළුවන් මේ වගේ ප්‍රශ්න සාකච්ඡා කරද්දී විශේෂයෙන් මේ උත්තර මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු සකස් කරන්නේ කොහොමද කියලා කියද්දී තව කාරණයක් මතක් කරන්න. ඒ තමයි ඔබ හොඳින් ප්‍රශ්නය කියවන්න දරුවනේ. ඔය හොඳින් කියවීම වැදගත්. දැන් ඔබ දන්නවනේ මේ කොටස් දෙකම මේ දෙවැනි කොටසට එන්නේම විස්තර කරන්න ප්‍රශ්න. ඒ නිසා මම හිතනවා අර ව්‍යුහගත කොටසේදී වගේ ඔබට පැටලෙලි සහගත භාවයකින් තොරව මේ ප්‍රශ්න වලට පිළිතුරු සකස් කරන්න පුළුවන්. රචනා මාදිලි ප්‍රශ්න. ඔබ ඒකත් දන්නවා මේ වන විටත්. රචනා ස්වරූපයෙන් ප්‍රශ්නයට උත්තරය ගොනු කරන්නයි අවශ්‍ය. මේකෙදිත් මම පැහැදිලි කරන්න කැමතියි. රචනා ස්වරූපයෙන් ප්‍රශ්නයට පිළිතුරු ගුණ කරද්දී මතක තබා ගන්න සමහර විට අපි දකිනවා විභාග අපේක්ෂක අපේක්ෂිකාවන් නැත්නම් ඔබ වැනි සිසු දරු දැරියන් ඔබ ලියන කාරණා එක පෙළට එකම ඡේද සමහර විට උත්තර පත්‍රයේ එක පිටුවක් සම්පූර්ණ එක ඡේදයක් මේ වගේ මේ පැහැදිලි කරන්න කියන තැනදී එහෙම නැත්නම් විස්තර කරන්න කියන තැනදී එහෙම නැත්නම් වගේ ප්‍රශ්නවලදී ඔබ ලියාගෙන 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 යනවා සමහර වෙලාවට අපිට අකුරු පැහැදිලි නැති වෙන අවස්ථා තිබෙනවා මතක තබා ගන්න කියවන්නට අවශ්‍යයි මේ පිළිතුර ඇගීමේදී නිසා කියවීමට හැකි වෙන පරිදි ඔබ පිළිතුරු කොතරම් ඔබේ වේගය පවත්වාගෙන ගියත් ඒ පිළිතුර කියවීමට අපහසු නම් දරුවනේ ලකුණු ලබා දීම ගැටලුවක්. ඉතින් ඒ නිසා පිළිතුර සකස් කරගනිද්දී විනාඩි 36ට මේ වගේ ප්‍රශ්න දෙකකට පිළිතුරු ලියන්නට ඕනේ. ඒ අනුව බර තබන්නට ඕනේ විනාඩි 15ක් වගේ කාලයක් දැන් ප්‍රශ්නය ගැන කල්පනා කරන්නත් වෙලාවක් තියාගෙන 15ක් 16ක් 17ක් ඔබට ලබා ගන්නට පුළුවන්. එතකොට මේ ලබා ගන්න කාලය තුල ඔබ ලියන පිළිතුර විශේෂයෙන්ම මතක තබා ගන්න අදාළ විය යුතුයි ප්‍රශ්නයට. දැන් පැහැදිලි කරන්න කියන ප්‍රශ්නේ කොටස විතරක් බලලා හරියන්නේ නැහැ. ඒ නිසා තමයි මම කිව්වේ මම විශේෂ අවධානය යොමු කළේ මේ කියන කාරණාවලට උනාට මේ ගැනත් හිතන්න ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොන වගේ කාරණයක්ද? පැරණි ලක්දිව. දැන් මෙන්න මේ කාරණේදී ලංකාව සම්බන්ධ වෙනවා. රාජ්‍ය පාලනය. රාජ්‍ය පාලනය, දේශපාලන තත්ත්වය ගැන කතා කරනවා. ඊළඟට බුදු සමය. රාජ්‍ය පාලනයට බුදු සමය බලපාන ආකාරය
හැබැයි මතක තබා ගන්න මේ අහන්නේ අතීත කාරණයක් පැරණි ලංකාවේ එහෙම නැතුව දැන් මේ වගේ ප්‍රශ්නකදී ගොඩක් වෙලාවට අපි දකින කාරණයක් තමයි දරුවෝ ලියාගෙන ලියාගෙන යනවා බුදුරජාණන් වහන්සේ රාජපාලන විෂයෙහි ඉදිරිපත් කරලා තියෙන බෞද්ධ ඉගැන්වීම් දැන් උදාහරණයක් විදියට දස රාජ ධර්ම දස සක්විතිවත් නේද සතර සංග්‍රහ වස්තු සතරගදීන් තොරවීම වගේ කාරණා ගැන නිරන්තරයෙන් සාකච්ඡා කරනවා මේ පාලකයා පිළිබඳව කතා කරද්දී පාලකෙක් යහපත් පාලකෙක් විදියට පාලිතයන් වෙනුවේ කටයුතු කරද්දී සහ තමන්ගේ රාජ්‍ය නැත්නම් පාලනය වෙන පිරිස වෙනුවෙන් කටයුතු කරද්දී කොහොමද බෞද්ධ උපදේශ භාවිත කරන්නට පුළුවන් වන්නේ කියන කාරණයට අදාළ ගොඩාක් ඉගැන්වීම් තිබෙනවා. ඉතින් අපි දකිනවා මේ වගේ ප්‍රශ්නයකදී මේ ලකුණු 10ක් ලබා දෙන පැහැදිලි කරන්න කියලා අහලා තියෙන මේ වගේ ප්‍රශ්නයකදී මුලින් රාජ්‍ය පාලනය පිළිබඳ බෞද්ධ උපදේශ ලියාගෙන 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 යනවා. සමහර වෙලාවට පසුව තමයි නැවත ප්‍රශ්න දිහා බලන්නේ. ඔබ රචනා මාදිලි ප්‍රශ්න ලියන විට දරුවනේ නිරන්තරයෙන් මේ ප්‍රශ්නයේ දෙස බලන්න. කොටසක් ලියලා ලියන ගමන් නැවත ප්‍රශ්නෙට හැරෙන්න. සමහර විට ඔබ ගේ විශේෂයෙන්ම අවධානය ගිලිහිලා ගියොත් ප්‍රශ්නෙන් සමහරට ඔබ ලියලා අවසන් වෙදී තමයි දකින්නේ අහලා තියෙන්නේ ලංකාවේ රාජපාලනය. එතකොට ලංකාව සම්බන්ධ තොරතුරු සඳහන් වෙන්නේ නැත්තම් දරුවනේ මේ ලකුණු 10න් ඔබට ලකුණු අර බුදු සමය ඉදිරිපත් කරන ලද රාජපාලන මූලධර්ම ගැන ඔබට යම්කිසි කරුණු ප්‍රමාණයක් සඳහන් කරලා තිබෙනවා නම් ඒට අදාළව ඔබට යම්කිසි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න ලබා දෙන්න පුළුවන්. නමුත් ඉතාම අඩු ලකුණු ප්‍රමාණයක්. මොකද ප්‍රධාන ප්‍රශ්නය තමයි ලංකාවේ පැරණි රාජපාලනයට එහෙම නැත්නම් අපේ අතීතයේ රාජපාලන විශේෂයෙන්ම ඔබ දන්නවා අපේ රජ පරපුරක් හිටියනේ නේ? ඒ අන්නේ රජවරුන් සම්බන්ධ කාලය ගැන මේ කතා කරන්නේ. පැරණි ලක්දිව විශේෂයෙන්ම අනුරාධපුර යුගය පොළොන්නරු යුගය විශේෂයෙන්ම අයිතිමේ පැරණි ලක්දිව කියන කොටසට මෙන්න මේ වගේ යුගවල රාජපාලනයට බුදු සමය කොහොමද බලපෑවේ? එහෙම නැත්නම් බෞද්ධ උපදේශ හේතු වුණාද? එහෙමත් නැත්නම් රාජපාලකයන් බෞද්ධ උපදේශ අනුව පාලන තන්ත්‍රය ගෙන ගියාද? භික්ෂූන් වහන්සේලා සහ රාජ්‍යත්වය අතර සම්බන්ධතා තිබුණාද? බෞද්ධ උපදේශකවරුන් ලෙස භික්ෂූන් වහන්සේලා කටයුතු කළාද? ඊළඟට පන්සල වෙහෙර විහාරය එහෙම නැත්නම් ඒ වගේ සංවර්ධනය පිණිස රජවරු කටයුතු කළාද? මේ කාරණාත් සම්බන්ධ කරගෙන විශේෂයෙන්ම රාජපාලනයට බෞද්ධ උපදේශ කොහොමද හේතුනේ ලංකාවේ කියන කාරණය විශේෂයෙන්ම විග්‍රහ කරන්නට ඕනේ. එතකොට මේ වගේ කාරණා මේ වගේ ප්‍රශ්නයකදී මතක තබා ගන්න දරුවනේ කරුණු උදාහරණ මගින් දක්වන්න කියලා තියෙනවානේ. උදාහරණ මේ වචනයත් හොඳට මතක තබා ගන්න. දෙවැනි කොටසෙත් ඊළඟ කොටසෙත් ඔබ දකිනවා නිදසුන් මගින් දක්වන්න කියලා නේ. නිදසුන් මගින් විස්තර කරන්න. නිසා මේ වගේ අවස්ථාවල ඔබට උදාහරණ දක්වන්නට සිද්ධ වෙනවා. රජවරුන් මේ ලෙස පාලනය කළා කිව්වට බෑ. මොන රජුද? ඔන්න උදාහරණය. මොන රජුද ඒ විදිහට පාලනය කළේ? දුටුගැමුණු රජතුමා උදාහරණ වශයෙන් නේද? එතුමා කරන ලද ප්‍රකාශ තිබෙනවා නේ? තමන් කටයුතු කරන්නේ මෙන්න මේ ආකාරයටයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් ඔහු දක්වපු හරසර ඔහු කරන ලද මහා ස්මාරක. එතකොට එහෙම කියද්දී ඔබට මතක් වෙනවා ඇති රුවන්වැලි මහා සෑයිදි කිරීම වගේ කාරණා නේ. එතකොට මේ ශාසනයේ ආරක්ෂකයා වශයෙන් කටයුතු කරන්නට ඕනේ රජු කියලා කියන පිළිගැනීම ඔහු නිසා ඇති වුණා දුටුගැමුණු රජතුමාගේ කටයුතු නිසා විශේෂයෙන්ම. එතකොට මේ වගේ කාරණා ඔබට විස්තර කරන්නට සිදු වෙනවා. එතකොට ඒක උදාහරණ වගේ දක්වයි. දැන් ඒක එක උදාහරණයක්. එතකොට උදාහරණ අඩුම ගානේ මේ වගේ ලකුණු 10ක් ලැබෙන ප්‍රශ්නයකට දරුවනේ පහක්වත් විස්තර කරන්නට ඕනේ. ඉතින් අපි මෙතන පහක් කියලා නැහැ. නමුත් සම්පූර්ණ ලකුණු 10 ඔබට ලබා ගන්නට නම් උදාහරණ පහක්වත් දක්වන්නට ඕනේ. දැන් උදාහරණ වශයෙන් රජතුමා බෞද්ධයෙකු විය යුතුයි කියන කාරණය නිශාංක මල්ල රජතුමා ගේ කාලයේදී ඔබ දන්නවා ඒ ශිලා ලේඛනවල අබෞද්ධයන්ට ලංකාවේ රාජ හිමිවන්නේ නැහැ කියලා දක්වලා තියෙනවා. එතකොට අන්න ඒක උදාහරණයක් විදිහට අපිට ගන්නට පුළුවන්. රජු බෞද්ධයෙකු විය යුතු යන පිළිගැනීම ලංකාවේ පැරණි ලංකාවේ තිබුණා. එතකොට බුදු සමය රාජත්වයට බලපාලා තියෙනවා. ඊළඟට අබෞද්ධ පාලකයන්
ගැන සඳහන් වෙනවා ඔවුන් බුදු සමයට එරෙහිව කටයුතු කරලා තියෙනවා දැන් ඔය එලාර වගේ පාලකයන් එතකොට ඒක උදාහරණ විදියට අබෞද්ධ පාලකයන් බුදු සමයට එරෙහිව කටයුතු කරලා තිබෙනවා ඒ නිසා අර වගේ ප්‍රකාශ රජවරුන් සිදු කරලා තියෙනවා ඒවා ශිලා ලේඛන ගත කරලා තියෙනවා බෞද්ධ පාලකයන්ට ඊට දෙන්නට හිමි නැහැ ලංකාවේ රාජපාලනය කියන කාරණා දැන් මේම අපි සඳහන් කරන්නේ මතක තබා ගන්න දරුවනේ ලංකාවේ පැරණි රාජපාලනය පිළිබඳව මොකද ලංකාව බෞද්ධ රාජ්‍යයක් විදියට ඒකie බෞද්ධ රාජ්‍යයක් විදියට විශේෂ මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් මේ වැඩම වීමෙන් පස්සේ බුදු සමයයි රාජ්‍යත්වය අතර ඍජු සම්බන්ධතාවක් ගොඩ නැගුණා ඉතින් ඒ සම්බන්ධතාව දිගින් දිගටම පැවතුණා ලංකාවට පෘතුගීසීන්ගේ ආගමනය සිදුවන කාලවකවානුව වන තෙක්ම අඛණ්ඩ බැඳීමක් පැවතුණා රාජ්‍යත්වය සහ බුදු සමය අතර පෘතුගීසීන්ගේ ආගමනයෙන් පස්සේ තමයි මේ අඛණ්ඩ බැඳීම වෙනස් වෙන්නේ බෞද්ධ නොවන පාලකයෙකු අතට රාජපාලනය යන අවස්ථාවක් අපිට හමු වෙන්නේ ඉන්න අනතුරුව එතකොට මේ ඒ ඒක යුරෝපීය විශේෂයෙන්ම යුරෝපීය ජාතිකයන්ගේ නැත්නම් මේ ආක්‍රමණිකයන්ගේ බලපෑම මත ඒ දක්වා ලංකාව අපි කතා කරන්නේ මේ පැරණි යුගය ගැන මතක තබා ගන්න ඒ මෑත කාලීන තොරතුරු මේ කතා කරන්නේ පැරණි යුගය ගැන එතකොට ලංකාවේ රාජත්වය සහ නැත්නම් රාජපාලකයන් සහ බෞද්ධ සම්ප්‍රදාය අතර තිබුණු සම්බන්ධතාව ගැන උදාහරණ අපිට ඕන තරම් රාජ උරුමය ලබන කෙනා දළදා වහන්සේ ගේ උරුමකරුවා විය යුතුයි නැත්නම් දළදා වහන්සේ සතු තැනැත්තා විය යුතුයි මේ වගේ කාරණා දළදා වහන්සේ කියන්නේ දරුවනේ බෞද්ධ පූජනීය වස්තුවක් නැත්නම් බුදුරජාණන් වහන්සේ හා සමානවම ගෞරවයට පාත්‍ර වෙන පූජනීය වස්තුවක් එතකොට ඒ පූජනීය වස්තුව සතු වෙන්නට ඕන ලංකාවේ රාජපාලකයෙකු වන්නට නම් කියන කාරණය පිළිගැනීමක් විදියට තිබුණා ඊළඟට භික්ෂුන් වහන්සේලා මැදිහත් වුණා රාජපාලන කටයුතු වලට දැන් ඒක තව උදාහරණයක් විදියට අපිට ගන්නට පුළුවන් විශේෂයෙන්ම දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ සමග සම්බන්ධ වුණා මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් ලබා ගත්ත රාජපාලන කටයුතු වලට ඒ වගේ විශේෂයෙන්ම වලගම්බා රාජ කාලයේදී අපි දන්නවා කුපික්කල මහතිස්ස හාමුදුරුවන්ගෙන් උපදෙස් ලබා ගත්ත කියලා සඳහන් වෙනවා දුටුගැම් රජතුමා සද්ධාතිස්ස රජතුමා විශේෂයෙන්ම මේ මහා විහාරයේ භික්ෂුන් වහන්සේලාගෙන් උපදෙස් ලබාගෙන තිනවා ඒ වගේ උදාහරණ අපට දක්වන්නට පුළුවන් රජවරුන් රාජපාලනය කරද්දී ඇතිවෙනා නම් යම්කිසි ගැටලුවක් උපදෙස් ලබා ගන්නෙත් විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාගෙන්. එතකොට ඒ තරම් සම්බදියාවක් සහ උපදේශකත්වයක් තිබුණා භික්ෂුන් වහන්සේලා ඇසුරෙන් ලැබුණු රාජපාලනය. ඊළඟට රජවරුන් අතර ඇතිවෙච්ච ගැටලු සංසිඳවන්න, ඒව විසඳන්න, සමගි කරවන්න භික්ෂුන් වහන්සේලා මැදිහත් වුණා. දැන් ඒවට උදාහරණත් ඔය ගැමුණු රජතුමා සහ තිස්ස කුමාරය අතර ඇතිවෙච්ච අරගලය නේද? මේ වගේ අරගල සංසිඳවන්න හේතු වුණා බෞද්ධ බලපෑම. එහෙමත් නැත්නම් භික්ෂුන් වහන්සේ කියන්නේ බුදු සමය හේතු කොටගෙන රාජ්‍යත්වය හා තවත් පාර්ශවයක් අතර ගැටුම් ඇති වුණා නම් ඒව පවා ඒ අරගල පවා සංසිඳවන්නට හැකි වුණා. ඊළඟට රාජපාලන මූලධර්ම පැරණි ලක්දිව පාලකයෝ භාවිතයට ගත්ත බවට උදාහරණ තියෙනවා. ආමණ්ඩගාමිනී රජතුමා ඔබ අහලා තිබෙනවා මාගාත ආඥාව වෙනවා. ඒ වගේ ඊළඟට බුද්ධදාස රජතුමා තිරිසන් සතුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්නට ලොකු සේවාවක් කළා. එතකොට බුදු සමයේ එන උපදේස් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතය කියන එක නොකළ යුතුයි කියන නොකළ යුතු ක්‍රියාවක් විදියට සඳහන් කළා. ඊළඟට සත්ව ඝාතනය ගැන උන්වහන්සේගේ ගැන්වීම් ඔබ දන්නව බහල ඇති. එතකොට මේ වගේ කාරණා කෙරෙහි අවධානය යොමු කරලා තිබෙනවා ලංකාවේ රාජපාලකයන් විශේෂයෙන්ම දරුවනේ දසරාජ ධර්ම ආරක්ෂා කරපු පාලකයන් ගැන සඳහන් වෙනවා ඔය වෙස්සගිරි ශිලා ලේඛනයේ පස්වන මිහිඳු රජතුමා ගැන සඳහන් වෙනවා එතුමා එවැනි පාලකයෙක් කියලා. ඉතින් ඒ කියන්නේ බෞද්ධ මූලධර්ම අනුගමනය කරමින් රාජපාලනය නිරත වුණා කියන එකට උදාහරණ අපිට ඒ විදිහට දෙන්න පුළුවන්. අන්න ඒ වගේ කරුණු උදාහරණ සහිතව පහක්වත් දක්වනවා නම් තමයි දරුවනේ ඔබට ලකුණු 10 ලැබෙන්නේ. ඉතින් මේක අපහසු කාරණයක් නෙමෙයි. විෂය දැනුම ඔබ සතු නම් ඒ පිළිබඳ අවබෝධය භාවිත කරලා ඔබට පුළුවන් ප්‍රශ්නය හොඳින් තේරුම් අරගෙන ප්‍රශ්නය විස්තර කරන්නද විග්‍රහ කරන්නද කෙටියෙන් දක්වන්නද තියෙන්නේ කියන කාරණයක් හොඳින්ම තේරුම් අරගෙන ඔබට පුළුවන් හොඳ පිළිතුරක් ගොනු කරන්න. ඉතින් ඔබ ඔය කරුණු ටික පැහැදිලිව දක්වනවා නම් විශේෂයෙන්ම මම කැමතියි ඔබට සඳහන් කරන්නට ඡේද වශයෙන් කරුණු දැක්වීමේදී දරුවනේ එකින් එක වෙන වෙනම දැක්වීම
පහසුයි ඔබටත් සහ ඒ කරුණු ඇගීමේදීත් විශේෂයෙන්ම සම්පූර්ණ එකද දැන් මේ ප්‍රශ්නයට එක ඡේදයක් ආකාරයට පිළිතුර ගොනු කරන්න එපා සම්පූර්ණ පත්‍රයක් පුරාවට මේක ඡේදයක් ලියලා දක්වන්නට එපා එතකොට ඒක අපහැදිලි සහ අකුරු පැහැදිලි නැත්නම් තවත් අපහැදිලි ඒ නිසා කරුණු දක්වද්දී වෙන වෙනම උදාහරණ 1 2 ඒ වගේ දක්වන්නත් පුළුවන් එකින් එක කරුණ ඡේදයෙන් ඡේදයට දක්වමින් විස්තර කරන්නත් පුළුවන් ඊළඟට සමහර කරුණු අර එකින් එක දක්වන්න පොයින්ට් වශයෙන් දක්වනවා කියලා අපි සඳහන් කරන්නේ ඒ වගේ දක්වන්න පුළුවන් තැනකදී ඒ වගේත් ඔබට කරුණු දක්වන්න පුළුවන් හැබැයි පැහැදිලි කරන්න කියන ප්‍රශ්නයකදී මතක තබා ගන්න යම් කිසි විස්තරයක් දැක්වීම අවශ්‍යයි ටිකක් දීර්ඝ විස්තරයක් දක්වන්නට අවශ්‍යයි ඉතින් ඔය අපි කතා කරේ පළමු කොටස පිළිබඳව ඊට පස්සේ දරුවනේ දෙවන කොටසට ගියොත් ඔය පත්‍රයේ දෙවන කොටසේ දැන් මේ අපි ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නේ දෙවන කොටසට දැන් ඔබට පේනවා ඇති ප්‍රශ්නය බුද්ධ ප්‍රතිමා නිර්මාණය පිළිබඳවයි අහලා තියෙන්නේ බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ ආරම්භය කෙටියෙන් දක්වා එහිලා භාවිත ආසන හා මුද්‍රා නිදසුන් මගින් විස්තර කරන්න මෙතනදිත් අර කලින් ප්‍රශ්නේ වගේම උදාහරණ මගින් පැහැදිලි කරන්න කියලා අහනවා පළවෙනි ප්‍රශ්නේදී දෙවෙනි ප්‍රශ්නේදී අහන්නේ නිදසුන් මගින් විස්තර කරන්න මතක තබා ගන්න මේ ප්‍රශ්න දෙකේම ආකෘතිය එතකොට සමානයි නිදසුන් මගින් විස්තර කරන්න ඔබට සිදු වෙනා දරුවනේ නිදසුන් දක්වන්නත් ඒ වගේම අර විදියටම කලින් වගේම විග්‍රහයක් දක්වන්නත් ලකුණු 10ක් එතකොට විනාඩි 15ක් 16ක් 17ක් අරගෙන ටිකක් දීර්ඝ විස්තරයක් දක්වන්නට සිදු වෙනවා එතකොට බුද්ධ ප්‍රතිමා ගැන සඳහන් කරද්දී විශේෂයෙන්ම ආරම්භය දක්වන්නේ නැතුව ආසන හා මුද්‍රා කෙටියෙන් හැඳුනුවොත් ඔබ දක්වලා තියෙන දරුවනේ ඔබ ඉදිරිපත් කරලා තියෙන දරුවනේ මේ ප්‍රශ්නයට අදාළ පිළිතුරේ භාගයක් පමණයි බුද්ධ ප්‍රතිමාවේ ආරම්භය එහෙම නැත්නම් නිර්මාණයේ ආරම්භය විතරක් ඔබ දැක්වුවොත් ඒත් භාගයක් පමණයි එතකොට ලකුණු 10න් නම් 5ක් ලබා දෙන්නත් අපහසුයි මොකද මේ සම්පූර්ණ ප්‍රශ්නයෙන්ම භාගයක් සම්පූර්ණ ප්‍රශ්නයට අදාළ පිළිතුරේ භාගයක්වත් නෙමෙයි ඔබ ලියලා තියෙන්නේ සම්පූර්ණ ප්‍රශ්නයෙන් කොටසකට අදාළ කොටසක් කොටසට අදාළ පිළිතුරයක් ඒ පිළිතුරක් ඒ නිසා දරුවනේ මතක තබා ගන්න ලකුණු ලබා ගැනීමේදී ඔබ උපක්‍රමශීලී වන්න සහ ඔබ ඥානවන්ත වන්න බුද්ධියෙන් කටයුතු කරන්න විශේෂයෙන්ම අපි මේ විභාග වලට මුහුණ දෙන්නේ විශිෂ්ට වූ ලකුණකට යන්නට විශ්වවිද්‍යාලයට එන්නට ඉතින් අපි අපේක්ෂා කරනවා ඔබ අනාගතයේ මේ විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලවල උපාධි දහරින් බවට පත් වන්නට ඕන කියලා වත් වෙයි කියලා. ඉතින් ඔබට ඒ ගමන යන්නට අත්වලක් රුහුණු විශ්වවිද්‍යාලයෙන් මේ සපයන්නේ. එතකොට මතක තබා ගන්න මේ කතා කරන කරුණු පිළිබඳ නැවත නැවත හිතන්න. එතකොට ඔබ ලියන පිළිතුර සම්පූර්ණ පිළිතුරක් නම් තමයි ඔබට සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ. ඔබ ඒකට අදාළ කරුණු අඩුවෙන් දක්වලා දැන් උදාහරණයක් විදිහට ආරම්භයේ විතරක් දක්වලා තියෙනවා නම් මේ ප්‍රශ්නෙට අදාළව ප්‍රතිමා නිර්මාණය පිළිබඳ සැබෙන්න ලකුණු 3ක් වගේ දෙකක් හෝ 3ක් වගේ ප්‍රමාණයක් ලැබෙන්නේ ඔබට. මොකද උත්තර පත්‍ර ඇගීම් කරද්දී අපි දකින නිසා මේ වගේ ගැටලු මේවා අපි සාකච්ඡා කරන්න. ඊළඟට අපි කියමුකෝ දැන් මේකේ ප්‍රශ්නේ කොටස් කිහිපයක් තියෙනවානේ බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ ආරම්භය කෙටියෙන් දක්වන්නට ඕන. කෙටියෙන් දක්වන්නේ. දැන් ආරම්භය කියලා කිව්වොත් දරුවනේ අපිට ගොඩාක් කරුණු සාකච්ඡා කරන්නට තියෙනවා. විශේෂයෙන්ම ඇයි මුලින් බුද්ධ ප්‍රතිමා නිර්මාණය නොවුනේ? බෞද්ධ සාහිත්‍යයේ බුද්ධ ප්‍රතිමා බුදුහාමුදුරන්ගේ කාලෙම නිර්මාණය වුණා කියලා සාධක තිබෙනවද? පුරාවිද්‍යා සාධක එහෙම නැත්නම් අපිට එහෙම කරපු ප්‍රතිමාවක් හමු වෙන්නේ නැත්තේ ඇයි? එහෙම ප්‍රතිමාවක් හමු වෙනවා නම් ඒ කවදද? මේ වගේ කාරණා. විශේෂම සාහිත්‍ය මූලාශ්‍රවල පමණයි බුද්ධ ප්‍රතිමා නිර්මාණය ගැන සාධක තියෙන්නේ අපිට මූලික සාධක බුද්ධ කාලයේදීම නිශ්චිතව සනාථ කරන දරුවනේ අපිට සාධක හමු වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලත් සීවස් ගණනාවක් ගියාට පස්සේ විශේෂයෙන්ම ක්‍රිස්තු වර්ෂ 15 වෙනි සීවසේ තමයි අපිට හමු වෙන්නේ අර කනිෂ්ක රජතුමාගේ කාසිවල බුද්ධ ප්‍රතිමා පිළිබඳ යම්කිසි පුරාවිද්‍යාත්මක සාධකයක් අපි කියනවා ඒවට පුරාවිද්‍යාත්මක සාධක කියලා පොතපතේ ලියවෙන දේවල් ලිඛිත සාධක සාහිත්‍යමය සාධක නමුත් ඊට එහාට ගිහිල්ලා අර විදිහට අපිට අල්ලලා බලන්න පුළුවන් සහ ඓතිහාසික අපිට භෞතිකමය වශයෙන් හමු වෙන එවැනි සාධකයක් හමු වෙන්නේ ක්‍රිස්තු වර්ෂයේදී. ඒතර බුද්ධ කාලෙත් නෙමෙයි සීවස් ගණනාවක් ගියාට පස්සේ. ඒ නිසා බුද්ධ ප්‍රතිමා නිර්මාණය ගැන හිඩසක් තියෙනවා ඒ කාලය තුල. ඇයි එහෙම වුනේ? ඒතකොට ආරම්භයේ පිළිබඳ කෙටියෙන් දක්වද්දී අපිට අන්නේ ඇයි කියන කාරණයක් කෙටියෙන් දක්වන්නට තියෙනවා. දීර්ඝ විස්තර නොවේ. නමුත් කෙටියෙන් දක්වන්නට ඕනේ. මං කියුවානේ ආරම්භයේ පිළිබඳ විතරක් දැක්වුවොත් ලකුණු 3ක් කියලා. ඉතින් ඔබ කල්පනා කරන්න
ලකුණු 10ක ප්‍රශ්නයකට ලකුණු 3ක් වගේ ලැබෙන විදියට තමයි එතකොට ආරම්භය ගැන කරුණු දක්වන්නට ඕන. එතකොට තව 7ක්කට අදාළව පිළිතුරු ලියන්නට තිබෙනවා. ඒ අනුව මතක තබා ගන්න දැන් මේ බුද්ධ ප්‍රතිමාවේ ආරම්භය ගැන ඉතාම කෙටියෙන් බුද්ධ ප්‍රතිමා බුදුරජාණන් වහන්සේ වෙනුවට සකස් කරන ලද ප්‍රතිමාව නේද උද්දේශික චෛත්‍ය කියලාත් හඳුන්වනවා. ඉතින් මේ ප්‍රතිමා නිර්මාණයේ මුල් යුගයේ සිදු කළේ නෑ කියන එකට අපට සාධක හම්බුනවා විශේෂයෙන් පුරාවිද්‍යාත්මක සාධක හම්බු නොවන නිසා පසුබට වුණා විශේෂයෙන්ම මහා දීඝනිකාය ලක්කන වගේ සූත්‍රවල බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ දක්වලා තියෙනවා. ඉතින් ඒ මහා පුරුෂයා කොහොමද නිර්මාණය කරන්නේ ප්‍රතිමාවකට නගන්නේ කියලා පසුබට වීමක් කලාකරුව තුළ තිබිලා දෙන බව අපිට පේනවා. ඒ කියන්නේ එකවර බුද්ධ ප්‍රතිමාවක් එලෙස නිර්මාණය වෙන්නේ නැහැ. දැන් ඔබ අහලා තිය දරුවනේ සාංචි වගේ ස්තූපවල කැටයම් අතර බුද්ධ බුදුරජාණන් වහන්සේ සිටිය යුතු කැටයම්වල උන්වහන්සේගේ රූපය නැහැ. උන්වහන්සේ වෙනුවට දක්වලා තියෙන්නේ දරුවනේ නෙළුමක්, ස්තූපයක්, බෝධියක් මේ වගේ දැන් බුද්ධත්වය ලබන අවස්ථාව සංකේතවත් කරන්න අවට සිටිනවා ජනතාව වන්දනා කරමින් ඊළඟට ඉහලින් සිටිනවා දෙවි දේවතාවුන් මල් ඉහමින් මල් මාලා අතින් අරගෙන මේ සියල්ල දක්වලා තියෙනවා. හැබැයි බෝධින් වහන්සේ විතරයි මැද තියෙන්නේ. මිනිසු වන්දනා කරනවා සියල්ල තියෙනවා හිස් ආසනයක් බෝධි ඉදිරියේ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ මානව රූපය කැටයමින් දැක්වේ නැහැ. එහෙම නැත්නම් මූර්තිමත් කළේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේගේ රූපය සකස් කළේ නැහැ. එතකොට අර අර වගේ අර මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේගේ ඇස් කොහොමද, මුහුණ කොහොමද, මේ සියල්ල කොහොමද, උන්වහන්සේගේ මහා කරුණාව, මහා ප්‍රඥාව කොහොමද රූපයට නගන්නේ කියන චකිතය තියෙනට ඇති කියලාත් විශ්වාසයක් තියෙනවා කලාකරුව තුළ. ඒ ලක්ෂණ ඇස් දෙකින් දැක්කේ නැති කෙනෙක් කොහොමද ඒක ප්‍රතිනිර්මාණය කරන්නේ. මේ වගේ කාරණා බුදුරජාණන් වහන්සේත් සමහර අවස්ථාවල සඳහන් කරලා තියෙනවා. මේ ප්‍රතිමාවකට ප්‍රතිමාවකින් උන්වහන්සේව පිළිඹු කරන්න බෑ කියන කාරණය. ඉතින් මේ වගේ දැන් ද්‍රෝණ සූත්‍රය ඔබ අහලා ඇති. උන්වහන්සේගේ පාසටහන් පිළිබඳව එකවර මනුෂ්‍ය පාසටහනක් නොවේ කියලා හඳුනාගත්තා කියලා. ඒ පාසටහන සුවිශේෂී. ඉතින් එහෙමනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ මිනිසෙක්. නමුත් උන්වහන්සේගේ පාසටහන් වලින් ද්‍රෝණ බ්‍රාහ්මණයා හිතනවා මිනිසෙක් කියලා හුදන්නේ නැහැ. මේ කවුද? දෙවියෙක්ද, බ්‍රාහ්මණයෙක්ද, ගාන්ධාරවේද? එතකොට මේ වගේ උන්වහන්සේගේ රූපය පිළිබඳව කොහොමද අපි ප්‍රමාණ සකස් කරගන්නේ? මේ වගේ කාරණා දරුවනේ ගැටළු සහගත වුණා. ඉතින් ඒ නිසා බුද්ධ ප්‍රතිමා නිර්මාණය පරක්කු වුණා, කළේ නැහැ. අපිට සාධක හමු වෙන්නේ නැහැ. අපිට එහෙම විශ්වාස කළ හැකි. ඒ නිසා තමයි සාංචි වගේ තැන්වල උන්වහන්සේ සිටිය යුතු තැන්වල නෙළුමක් හෝ ස්තූපයක් උන්වහන්සේගේ පරිනිර්වාණය දක්වන්නේ ස්තූපයකින්. අනිත් අය අඬනවා, මල් ඉහිනවා, මේ සියල්ල සිද්ධ වෙනවා. හැබැයි ස්තූපයක් තියෙන්නේ මැද්දේ. ස්තූපයක් වටා තමයි වට වෙලා ඉන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේහි මානු රූපෙන් දැක්වේ නැහැ. මේ වගේ සාධක ඉතාම කෙටියෙන් දක්වමින් ඔබට පුළුවන් කෙටියෙන් බුද්ධ ප්‍රතිමාවේ ආරම්භය දක්වන්න. දැන් මම ටිකක් දීර්ඝව ඔබට ඔබේ අවබෝධය පිණිස කරුණුත් දැක්වුවා. නමුත් ඔබ ඉතාම කෙටියෙන් ඒක සඳහන් කළාට ගැටලුවක් නැහැ. එතකොට මේ පුරාවිද්‍යාත්මක වශයෙන් අපිට සාධක හම්බ වෙන්නේ කනිෂ්කරතුමාගේ කාලෙදි කියන කාරණය සඳහන් කරාට කමක් නැහැ. ඉතින් මේ මෙන්න මේ කාරණා ටික ගොනු කරලා ඉතාම කෙටියෙන් දැක්වීම අර බුද්ධ ප්‍රතිමාවේ ආරම්භයට ප්‍රමාණවත්. උන ඊළඟට තියෙන දරුවනේ අපිට භාවිත එහිලා භාවිත ආසන හා මුද්‍රා. බුද්ධ ප්‍රතිමා සම්ප්‍රදාය නිර්මාණය වෙනවා ගන්ධාර, මතුරා, අමරාවති වගේ ප්‍රදේශයන් වල. ඉතින් ඒ කාරණාත් විස්තර කරනවා මේ ප්‍රශ්නේදී දරුවෝ ගොඩාක් විස්තර කරලා අවසානයේ තමයි බුද්ධ ප්‍රතිමාවේ පද්මාසන, වීරාසන, භද්‍රාසන කියලා ආසන තියෙනවා කියලා කෙටියෙන් ලියනවා. ඊට පස්සේ ලියනවා අභය මුද්‍රාව, ධර්මචක්‍ර මුද්‍රාව වගේ මුද්‍රා තියෙනවා කියලා කෙටියෙන්. ඉතින් මෙහෙම කෙටියෙන් දැක්වම දරුවනේ එතකොට අපි කිව්වා ලකුණු 7ක් විතර ලැබෙනවා මේ ආසන මුද්‍රා ගැන සඳහන් කළා පිළිතුර ගොනු කරගත්තොත් ඉතාම කරුණු සහිතව. ඉතින් එතකොට ඔබ ඉතාම කෙටියෙන් නම් ඒක ලියලා අතහරින්නේ ඔබට මේ ප්‍රශ්නේදී තාම අඩු ලකුණු සංඛ්‍යාවක් ලැබෙන්නේ. මොකද බුද්ධ ප්‍රතිමා නිර්මාණය ආරම්භය ගැන කරුණු දක්වන්න තියෙන්නේ කෙටියෙන් සහ ඒකට යම්සි අඩු ලකුණු ප්‍රමාණයක් ලැබෙන්නේ. අනිත් ලකුණුත් එකතු වුණාම තමයි සම්පූර්ණ වෙන්නේ. එතකොට ආසන හා මුද්‍රා ගැන දක්වද්දි නිදසුන් මගින් දක්වන්නට අවශ්‍යයිනේ. එතකොට මෙන්න මේ ආසන හා මුද්‍රා ගැන තමයි විශේෂයෙන් නිදසුන් අපේක්ෂා කරන්නේ. දැන් උදාහරණයක් විදිහට පద్මාසනය කියන්නේ මොකක්ද? ඊළඟට වීරාසනය කියන්නේ මොකද? ඒකට උදාහරණයක් මොන වගේද අපිට දෙන්න පුළුවන්? දැන් ලංකාවෙන් දෙන්න පුළුවන් උදාහරණ විශේෂෙම තියෙනවා. දැන් වීරාසනය කිව්වොත් ඔය තොළු විල සමාධි ප්‍රතිමාව
महामेवना वेन समाधि प्रतिमा वगे प्रतिमा उदाहरण तो कुछ मुखाद्य में वीरासने किया नहीं द वाम पादे दक्षिण पादे टे अटीन हाँ दक्षिण पादे वाम पादे टे उडीन सीटीन आयुरीन थाबा हिंद गैनी नहीं द मेक वीरासने ने ऐ में ना अन्य का किया वेन नेट मौन आसने यहाँ दून ना नौने निद सुना क्लेश महामेवना वेन समाधि प्रतिमा वगे निद सुना को देखती में प्रमाणवाद अबे मुखाद्य आसने के लब किया नटो ने निद सुना को देख निद सुन की ही प्याक देखवाद कमाक ने नमुत आसने मुखाद्य इलाटे मुद्रा गैन साधारण करा दित समाधि मुद्रा वक्या ने मोना मुद्रा वद मोना आकार इन्दे तो कोट आत उन्हाँ भूमि स्पर्श मुद्रा वकियाने मुनाकारें तबागने मुद्रा वाद इकड़ उदाहरण मुनाद देंगे वे लंका विंग में वाके मुद्रा टिका कपास वे अपने होया गन नमूत इंडोनेशिया वितेनो इताम अलंकार प्रासाद यक दारुने बोरो बुदुर कियला महास्तूप हाराम संकीर्ण यक उबटे अंतरजाले बेलुत बोरो बुदुर कियला टाइप करला उबटे होया गन टे पुलवान इताम अलंकार महाविशाल उ स्तूप हाराम संकीर्ण यक इतिन दारुने ए संकीर्णे प्रतिमा तिबेनवा बुद्ध प्रतिमा शाल प्रमाण्य किंतिं मे प्रतिमा वाला अपिट भूमि स्पर्श मुद्रा वा तंदुरा गानेर कुलवा इति ए वगे लंकावे नहे नमुत वेनात रटक तियेनवा मे वगे उदाहरणयक दैक्कोट कमक नहे मोकद निदसुन दक्वान्न कियनवा एतोट मुद्रा दैन आसन हा मुद्रा कियला किव्वाम निदसुन मगेन विस्तर करान्न कियला मेतन प्रमाणयक दक्वला नहे एतोट अपि कियाक वितर विस्तर करान्न ओनद දැන් ප්‍රධාන වශයෙන්ම ආසන ඇත්තටම හතරක් වගේනේ අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට අඩුම ගානේ ආසන දෙකක් විශේෂයෙන්ම ආසන දෙකක් තුනක්වත් විස්තර කරනවා නම් ඉතාම හොඳයි. ඊළඟට මුද්‍රාවලිනුත් අඩුම ගානේ මුද්‍රා තුනක්වත් නමුත් විස්තර කරනවා නම් ඉතාම හොඳයි උදාහරණ සහිතව. ඉතින් මම මේ අඩුම ගානේ කියලා කිව්වේ තවත් පුළුවන් නම් අපිට කාල වේලාව කල්මනාකරණය කරගෙන මෙතන ගණනක් දක්වලා නැහැ. ඒකෙන් අපේක්ෂා කරන්නේ ඔක්කොම ලියන්න කියන එකක් නෙමෙයි. නමුත් කෙටියෙන් හරි අපිට නම් කරන්නත් පුළුවන් නම් කියන්නේ හතරක් තියෙනවා නම් හතර නම් කරලා තුනක්වත් සම්පූර්ණ වශයෙන් හඳුන්වනවා නම් අපිට ඉහළම ලකුණකට යන්නට පුළුවන්. ඉතින් ලකුණු 10ම ලබා ගනිද්දී අර සම්පූර්ණ විස්තර තියෙනවා නම් දරුවනේ ඒ ලකුණු 10ම ඔබට ලැබෙනවා. ඉතින් අපේ අපේක්ෂාව අඩුවෙන් ලකුණු ලබා ගැනීම නොවේයි. ඔබේ අපේක්ෂාව යුත්තේ වැඩි ලකුණකට ලකුණු සියලු ලකුණු ලබා ගැනීම කියන අපේක්ෂාවෙනුයි ඔබ විභාගයට මුහුණ දෙන්නට ඕන. ඉතින් විශේෂයෙන්ම මුද්‍රා සහ ආසන ගැන විස්තර කරලා තිබුණොත් ලකුණු 7ක් විතරම ලැබෙනවා. අර ආර බුද්ධ ප්‍රතිමාවේ ආරම්භයත් විස්තර කරලා කෙටියෙන්. ඒතකොට ලකුණු එතෙන්ට 3ක් වගේ අර දෙකත් එක ලකුණු 10ක් සම්පූර්ණ වශයෙන් ලැබෙනවා. ඔබට ලකුණු ලබා ගැනීම අපහසු වන්නේ නැහැ දරුවනේ. ඔබ මේ විදියට ප්‍රශ්නේ හොඳින් තේරුම් අරගෙන අහලා තියෙන ප්‍රශ්නේත් පැහැදිලි කරන්නද විස්තර කරන්නද කියන එක හොඳින් තේරුම් අරගෙන ඉතාම හොඳ අවබෝධයකින් මතකයේ අවදි කරමින් විභාගයට මුහුණ දුන්නොත් ඔබට පුළුවන් ඉහළ ලකුණු ලබා ගන්න සහ මේ තරගකාරී විභාගය තුල අනාගතයේදී විශ්වවිද්‍යාලයට ප්‍රවිෂ්ඨ වෙන්න ඔබගේ අනාගත ඉලක්ක ජයග්‍රහණය කරන්න ඔබට පුළුවන්. ඉතින් එහෙමනම් අපි අද කතා කළේ විශේෂයෙන්ම පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක දෙවනි කොටසේ විශේෂයෙන්ම අපේ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට අදාළ දෙවන කොටසේ නැතනම් දෙවන පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්නයක් කොහොමකට කොහොමද පිළිතුරක් ගොනු කරන්න කියන කාරණය උදාහරණ සමගින් අපි එක ප්‍රශ්නයක් සාකච්ඡා කළා ඒ ආකාරයට තිබෙන කාල වේලාවත් අනුව. එසේනම් දරුවනේ ඔබට සුපනාකතයක් අප නැවත මේ වගේ සාකච්ඡාවකින් හමු වෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.